රිවයින්ඩ් කරන්න පුළුවන් නිසා මුකුත් මගේ වෙන්නේ. Bio TV TV බලන හොඳම විදිහ. This is Mother Zerana Midday News. අයිබෝන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ දහවල් 12:30 ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුර කොඩිතුවක්කු ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. හිටපු ආරක්ෂක ලේකම් FCIDට රත්මලානේ වෙඩි තැබීමකින් හමුදා කෝප්‍රල් වරේකුට තුවාල. තැපෙල් වර්ජුනේ හෙටින් අවසන් වන බව තැපෙල් ඇමති කියයි. දේශීය පුවත්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත පැමිණියා. එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙරවරු 9:10 පමණ එම ස්ථානයට පැමිණි බවයි. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙලෙස ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට කැඳවා තිබෙනවා. මම උසාවියට ගියා. ඒකෙන් කිව්වා මට ඇවිල්ලා සාක්ෂියක් දෙන්න කියලා. ඒකට සාක්ෂියක් දෙන්න. FCID එකේ කාරණා ඉවරයි. ඉතින් ඉදිරි කටයුතු කරයි. මගේ ගෙදර පුද්ගලිකව කරපු අනුශාසනාවක් මත දෙයක්. ඉතින් මේක පොදුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා සහ නොයෙක් ඇමතිවරු ඒ පිළිබඳව ප්‍රකාශ කිරීම මම දන්නේ නැහැ මං ඉච්චර වැදගත් පුද්ගලෙක්ද කියලා. මම මේ සාමාන්‍ය පුද්ගලෙක්ගේ නිවසේ කරපු අනුශාසනාවක්නේ. දැන් ඒ අනුශාසනාව කරන්නේ මට මගේ පුද්ගලිකද නිවසේ. ඉතින් ඒක පිළිබඳව මේ මෙපමණ ප්‍රකාශ නිකුත් කිරීම මම දන්නේ නැහැ ඇයි එහෙම කරන්න හේතුව. මොකද ඉතින් මම වැදගත් පුද්ගලිකුත් නෙමෙයි. මම සාමාන්‍ය පුද්ගලෙක්. එහෙමනම් සමහර විට ඉතින් අනුනායක ස්වාමීන් වහන්සේට විරුද්ධව කරන ප්‍රකාශ වෙන්න ඇති. නමුත් මම හිතන්නේ නැහැ එහෙම සුදුසුයි කියලා. ඉතින් මම දන්න තරමට නම් මේ බුදුහාමුදුරුව වදාරලා තියෙන්නේ මේ යම් කිසි අනුශාසනාවක් කරනකොට ඒ අනුශාසනාව තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන පුද්ගලයන්ට පමණක් අනුශාසනාව කළ යුතුයි කියලා. ඉතින් මම නම් ඒ අනුශාසනාවේ තියෙන සියලුම කරුණු වටහා ගත්තා. වටහා ගත්ත නැති පුද්ගලයෝ තමයි මේ පිළිබඳව ප්‍රකාශනිකුත් කරන්නේ. මගේ ඉතින් තාම එහෙම මම ක්‍රියාදාමයකට ගිහිල්ලා නැහැ. මොකද මට එහෙම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එහෙම දැනුම් දීමක් කළා නැහැ. ඉතින් එහෙම අවස්ථාවක් ආවම ඒක කරගන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා මේ විශ්වාස කරනවා දවස් දෙකකින් තුනකින් පුරස්භාවී ඉවත් කරගන්න පුළුවන් කමක් තියෙන ඇමරිකාවේ. නැහැ, සමාස දෙකක් ඇතුළත කරගන්නට පුළුවන්. නාඳුනන පිරිසක් විසින් පුද්ගලයන් කිහිප දෙනෙකුට වෙඩි තබා පලාගිය සිද්ධීන් දෙකක් රත්මලාන ප්‍රදේශයෙන් සහ කොටහේන ජම්පටා වීදියෙන් වාර්තා වෙනවා. ඉන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
රත්මලාන චක්කින්දාරාම මාර්ගයේ නිවසක් ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකින් හමුදා කෝපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන මෙම වෙඩිතැබීම සිදු ඇති බවයි. ලුතිතන් කර්නල්වරියකට අයත් නිවසක සිටි කෝපල්වරයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කෝපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ආරක්ෂක හේතු මත ඔහුව කොළඹ යුද හමුදා රෝහලට මාරු කරවා තිබෙනවා. කළුබවිල රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කෝපල්වරයාගේ අතකට සුළු තුවාල සිදු ඇති බවයි. ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිප දෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර කොටහේන පොලිස් වසමේ ජම්පටා වීදියේ 137 වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩිතබා පලාගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 9:15 පමණ මෙම වෙඩිතැබීම සිදුකර සැකකරුවන් පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල වන බවයි රෝහල් ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. තැපැල් සේවකීන් ආරම්භ කළ වැඩවර්ජනය අද 15 දිනටත් ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් හෙට දිනේ වන විට තැපැල් සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි තැපැල් අමාත්‍ය එච්.එම්. හලීම් මහතා පවසන්නේ. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාළව නිකුත් කෙරුණු 6/2006 චක්‍රලේඛය නිසා තමන්ට අහිමි වූ සේවය ස්ථිර කිරීම සහ උසස් වීම නියමිත පරිදි ලබා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකීන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 15ක් සපිරෙනවා. මෙම වර්ජනයට එක්ව සිටින තැපැල් සේවකීන් ගණන 26,000කට අධිකයි. පසුගියදා මධ්‍යම තැපැල් හුවමාරු අභියස තැපැල් සේවකීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයද අදත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් කාර්යාලවල තැපැල් සේවකීන් අද පෙරවරුවේ කළුතර තැපැල් කාර්යාලය වෙත පැමිණියා. අනතුරුව ඔවුන් පාගමනින් කළුතර බස් නැවතුම්පළට පැමිණ විරෝධතාවය නිරත වුණා. මේ අතර බලන්ගොඩ, බලපිටිය, කරන්දෙනිය, වතුගෙදර, හික්කඩුව හා බද්දේගම යන ප්‍රදේශවල තැපැල් කාර්යාලවල සේවකීන් අද පෙරවරුවේ අම්බලන්ගොඩ ශාන්ති බෝධි අසලට පැමිණ කන්නලව්වක නිරත වුණා. අනතුරුව දේවාලයට ගොස් පොල්ක සාසිය ඉල්ලී මිටු කර දෙන ලෙසට කන්නලව්වකද නිරත වූයේ මේ ආකාරයෙන්. මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ අදත් විසඳුමක් නොලැබුණහොත් ක්‍රියාත්මක කර ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වාගෙන යන බවයි. අපි අද දවසෙත් මේ ආකාරයෙන් අඛණ්ඩව වැඩවර්ජනය පවත්වනවා. වැඩවර්ජනයේ අද දවස තුළ විසඳුම් නොලැබුණොත් තවදුරටත් අපි ක්‍රියාත්මක කිරීමට තීන්දු කරනවා. ඒ වගේම ඉතා නොබෝධිනකින් විසඳුම් නොලැබීම තුළ අපිට අඛණ්ඩ උපවාසය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් හෙට දිනේ වන විට තැපැල් සේවකින්ගේ ගැටළුවට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව තැපැල් අමාත්‍ය එච්.එම්. හලීම් මහතා පවසනවා. ජනතා පණිවිඩකෙදී මම ඇත්තම කනගාටු වෙනවා මේ තැපැල් කඩා වැටීම් සම්බන්ධව. මම දන්නවා දැන් ගොඩක් දේවල් සිදු කරන තැපැල්ෙන් සිදුවන දේවල් බොහොමයක් දැන් හිරවලා තියෙනවා. ඒ නිසා මම ජනතාවගෙන් මේ කනගාටු ප්‍රකාශ ගමන්ව මම බලාපොරොත්තු වෙන විශ්වාස කරනවා අඟහරුවාද වෙනකොට මේ සියලුම ප්‍රශ්න අවසන් කරලා තැපැල් සුපුරුදු පරිදි ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැදී සිට මම මතක කරනවා. විශේෂ ක්‍රමවේදයක් අපි යොදවලා ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඓතිහාසික පොළොන්නරුව පුරවරය තාක්ෂණික නගරයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුවේ ඊයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද පොළොන්නරුව ඓතිහාසික උණගලා වෙහෙර රජමහා විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට මේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ගෙවී ගිය අවුරුදු 3 මාරක කාලය තුළ මේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, වාරිමාර්ග, සමාජ සුබ සාධන, ආගමික මේ සියලු අංශවල විශාල අපි ඇති කරලා තිබෙනවා පිබිදීමක්. විශාල වැඩ කොටසක් අපි කරලා තිබෙනවා. අද පොළොන්නරුව නගරයට ඇතුල් වෙන කෙනෙක් මඩකලපුව දක්වා යන විට පාර දිහා බලන විටත් පේනවා මේ සංවර්ධනයේ වෙනස්කම් වේගය කොතරම්ද කියන එක. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද අපි ආවරණය කරලා තිබෙනවා මේ පිපිදෙම් පොළොන්නරුව වැඩසටහනට. පහුගිය අවුරුදු 3 මම
විවෘත කිරීම මේ දිස්ත්‍රික්කය තුල මේ ව්‍යාපෘතියෙන් 100කට වඩා මම සහභාගී වෙලා තිබෙනවා. දැන් වැඩ අවසන් කළා තිබෙන ව්‍යාපෘති සංඛ්‍යාව 150කට වැඩි. අගෝස්තු 1 වෙනිදා 2 වෙනිදා 3 වෙනිදා මේ දිස්ත්‍රික්කේ ව්‍යාපෘති 150ක් ඒ දවස් තුනේ විවෘත කරනවා. ලංකාවේ මා හිතන්නේ පෙර රජ දවසින් පස්සේ මෑත භාගයේ පිබිදෙන පොළොන්නරුවේ පිබිදීමක් ඇති කරන දවස් තුනක් බවට පත් වෙනවා. පොළොන්නරු ඓතිහාසික පුරවරය අපේ හාමුදුරුවනේ මම දැන් තාක්ෂණික නගරයක් විදියටයි සංවර්ධනය කරන්නේ. ගාලු ප්‍රදේශය දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ ගාල්ලේ පැවති රැස්වීමකට එක්වෙමින් නගරාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ගල්ල කොටුවේ පැරණි ගොඩනැගිලිවල පවතින රාජ්‍ය ආයතන පසුභාවිතය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ගාල්ලේදී පැවැතුණා. අයි බලන්නේ ගාල්ල ප්‍රසිද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් කරන්න. ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රයක් හැටියට අපි සලකනවා. ඒ දියුණුවේදී දැන් ගුවන්තොටුපොළ දෙකක් මැද තමයි විශේෂයෙන්ම ගාල්ල අද ඇති වෙලා තිබෙන්නේ. කටුනායකත් ඒ වගේ මේ අවුරුද්ද අවසන් වෙනකොට මත්තල මේ දෙක එකතු කරන මාර්ග පද්ධතියත් එන අවුරුද්ද වෙනකොට අපි අවසන් කරනවා. එහෙනම් මෙතනදී විශේෂයෙන්ම දියුණු කරන්නට හොඳ ස්ථානය. විශේෂයෙන්ම වැඩි ආදායම් ලබන සංචාරකයන් ගේන්න. ඒ සමගම පුළුවන් අනික් සංචාරී ඉඩ තියන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට විශේෂ උත්සාහයක් දරන්න තියෙන ලංකාවට වැඩි ආදායම් ලබන සංචාරයක් ගෙනල්ලා මේක දකුණු ආසියාවේ හොඳම සංචාරක ප්‍රදේශයේ හැටියට ප්‍රසිද්ධියක් ලබා ගන්න. එහෙනම් ඒ සඳහා ගාල්ල ගැන අපි දැන් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරනවා. එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා විය යුතු යන්න තමගේ පුද්ගලික මතය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට එක්වෙමින් මේ මහතා මේ බව සඳහන් කළා. අපි පැහැදිලි ගමනක් යන්නේ. අපි නායකත්වය ගරු කරන පක්ෂයක්. ජනාධිපති මැතිවරණයේ සුදුස්සක් වෙන කවුරුවක් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි. මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ රටට සාමය උදා කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි රටේ ජනතාව ඉල්ලන්නේ. එයා අනිවාර්යයෙන්ම දිනන විදිය දන්න හන්දා නීතියෙන් එයා අර මැතිනට කරපු දේම කරලා එතුමාගේ ප්‍රජායිතිය විතර නෙවෙයි මේ රටේ ජනතාවගේ ප්‍රජායිතිය. ඒ කියන්නේ ඔබට කැමති එක්කෙනා තෝරගන්න තියෙන අයිතිය නැති කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ඔක්කොම අපේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අපේ සහෝදර දේශපාලන පක්ෂ මහින්ද ජනාධිපතිතුමා නම් කරන ඕනම එක්කෙනෙක් එක්ක සටනට යන්න සූදානම්. අපි ඔක්කොම එක වගේ ඒ සඳහා සූදානම් වෙනවා. සුදුසුසනම් ඕන තරම් ඉන්නවා. අපිට හෙට විමල වීර දිසානායක දාලත් මුන්ට ගාන වැඩේ දෙන්න පුළුවන්. ඒ හන්දා බය වෙන්න දෙයක් නැහැ. අපේ අම්මා දිසානායකනේ ඉතින් ප්ලස් වෙන්නේ. කොහේ කරේ නෑකමත් දාගන්න උඩ. අපි උඟ දෙනෙක් කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂක වෙන්න කියලා. පුජ්ජලිකව මගේ සාක්ෂිය. මං කැමති බැසිල් රෝහණ රාජපක්ෂ මහත්තයා ජනාධිපති. මගේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා. හැබැයි එතුමා තමයි තීන්දුව කරන්න ඕනේ. මේ එක එක්කෙනා කියනවා කරන්න අපි ලෑස්ති නැහැ. මට මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ නායකයා කියනවා නම් විමල නැවත ත්‍රස්තවාදය ඇතිවීමට ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා යුද හමුදාව හෝ කිසිදු අවස්ථාවකට නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දාමරවීර මහතා පවසනවා. වෙලියත්තේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සමහර කට්ටිය දැන් කියන්න ගන්නවා නිකන් ආයේ යුද්ධයකට එනවා වගේ කියලා. යුද්ධ තියෙනවා වගේ. අපි පාව දෙනව රට කියනවා. හමුදා කඳවුරු අයින් කරනවා කියනවා. අපි එක්කම හමුදා කඳවුරක්වත් දේශපාලඥයන්ට ඕන විදියට අයින් කරන්නේ නැtei කියන එක අපි වගකීමෙන් කියනවා. අපි යම් හඳ කඳවුරක් අයින් කරනවද නැත්නම් තව එක් කඳවුරක් දානවද කියන තීන්දුව ගන්නේ ආරක්ෂක අංශයට සම්පූර්ණ නිදහස දෙILLා තියෙනවා. මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න අපි කිසිවසේත් ඉඩ දෙන්නේ නැහැ. එහෙම කවුරු හරි හිතනවනම් හිතන මොහොතේම මර්ධනය කිරීමේ ශක්තිය
මේ ජනාධිපතිතුමාට අපේ හමුදාවන්ට තියෙනවයි කියන එකත් මම ඔබට පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. දැන් පහුගිය දවස්වල මගෙන් ඇහුවා මේ එළවලු මිලයි නේද කියලා. මම කිව්වා ඔව් බොන්චි කැරට් මාළු මිරිස් මිලයි මඤ්ඤොක්කයි වට්ටක්කයි ලාබෙට තියෙනවා ගුණයි කන්න කියලා. ඕකට ඉතින් මට අර කටහැකර දේශපාලඥය ඒ වගේම හොරකම් කරපු සල්ලිලෙන් හොඳට සැප පහසු ආහාර ගන්න මස් මාළු හොඳට කන මිනිස්සු මේ මඤ්ඤොක්ක ටිකක් වට්ටක්ක ටිකක් කන්න බැරුව මට එක එක ඒවා කියන්න ගත්තා. මම අද කියන්න කැමතියි මම ඒ කියපු දේ අනුව රුපියල් 20 රේ ගුණ ගන්න බැරුව තිබුණ මඤ්ඤොක්ක කිලෝ එක අද වෙනකොට රුපියල් 60ට ගිහිල්ලා තියෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් සමගින් එකට එක විශේෂාංගය දැන්. එක පැත්තකින් පාතාලය ක්‍රියාත්මක වෙනවා වගේම මේ රටේ කිසිම කෙනෙක් නොහිතන ආකාරයට නැවතත් මරණ බිය මේ රටේ ජනතාවට දැනෙමින් පවතිනවා. මේ සඳහා වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. මේ රටේ සාමය සහ නීති ආරක්ෂා කරන නිලධාරිය ජීවිතක්ෂර පත්වීම ගැන කනගාටුවට පත් වෙන මාතාලයට හිසෝසවන්න අපිට දෙන්න බෑ. මේ විදිහට මේ කප්පම් ගැනීම මිනී මැරුම් කුලියට පරාද කිරීම නවතන්න ඕනේ. මහජනයා රජයේකේ බලාපොරොත්තු වෙන්නේ ඒ සාමකාමී පරිසරය ඇතිකයි. මේක මර්ධනය කළ යුතුයි අනිවාර්යෙන්ම. එතකොට මෙන්න මේ මානසිකත්වය වෙනස් නොකර කොයිතරම්නම් මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගතත් වෙඩි තියලා මරලා දැම්මත් මේ කාරණාව ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කියන්නේ නැහැ අපරාධකාරීන්ට සමාවක් දිය යුතුයි කියලා. අපරාධකාරීන් මර්ධනය කළ යුත්තේ රටේ පවතින නීතියට එකඟව. හැබැයි ඒ සඳහා රටට විහිළු සපයන ආකාරයේ කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂාංශවලට අපේ දෝෂාරෝපණය කරනවා වගේම අපි විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන අපරාධයක් වුණාට පස්සේ අපරාධකාරයෙක් ගහලා මරලා විනාශ කරලා දානවට වැඩිය අපරාධ ඇති වෙන්න තියෙන සමාජ පසුබිම වෙනස් කිරීම මේ රජය තුලින් කළ යුතු දෙයක්. අලුත් රජාවට පස්සේ අපි ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කරගෙන අපි ආවා මේ වගේ අලුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න. කොස්කොඩ තාරක කල්ලි ඒකේ නායකයාත් රටේම ඉඳගෙන කටයුතු කරගෙන ගියා. අල්ලගන්න වැඩ කටයුතු කරා. නමුත් මාතර සිද්ධියේදී තමයි අවස්ථාවක් ලැබුණේ. ඒ අවස්ථාවේදී පොලිසිය ක්‍රියා කරපු ආකාරය ගැන අපි ප්‍රශංසා කරන්න ඕනේ. පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. වාරියපුල මලගනේ වැවේ ඔරුවක් ආධාරයෙන් නෙළුම්කොළ කැඩීම සඳහා ගිය පුද්ගලින් 5 දෙනෙකු සහිත ඔරුව පෙරළී අතුරුදන් වූ දෙදෙනාගේ මලසිරුරු හමු වී තිබෙනවා. පෞද්ගලික අරවුලක් මුල් කරගෙනමින් ගාල්ල ගිනිගල හන්දේදී ඊයේ උදාසන පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයේදී පසුගිය සිකුරාදා පිරිත් පින්කමක් සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා යුද හමුදා විසින් සංවිධානය කළ ව්‍යාපෘතියක් මගින් යුද හමුදා සහ ත්‍රිවිධ හමුදා පවුල්වල සමාජිකයන් 160 දෙනෙකුට බුද්ධගය වන්දනා කිරීම සඳහා අවස්ථාව හිමි වුණා. ගල සිට කොළඹ දක්වා දහවනේ වන සියලුම පෞද්ගලික බස් රථ අද උදෑසන සිට දහවනේන් ඉවත්ව සිටිනවා. ඒ දුර ගමන් බස් රථ සේවා සඳහා ගමන් වාර අතරතුරදී කෙටි ගමන් බස් රථ සේවා රියදුරන් ඔවුන්ට බාධා කිරීමට විරෝධය පළ කිරීම සඳහායි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු සඳහා බෙලියත්ත ගැටබාන්න රිලාගල කන්ද කැපීමට එරෙහිව රිලාගල සුරකිමේ සංවිධානය ඊයේ පස්වරුවේ කළුකුටි ප්‍රදර්ශනය කරමින් රථ පෙළපාලියක නිරත වුණා. දහවල් ප්‍රධාන පුවත් විකාශ නිමාවට පත් වෙන ඔබට සුබ දවසක්. You are watching Other Dharana 24/7. Other Dharana 24/7.